එකපාරක් මට මතකද අපි ඇවිල්ලා ඇති 10 වසර 11 වසර වගේ පන්ති. හරිද? මගේ ළඟම හිටිය මගේ බැජා. එල්ලා ඉතින් ආයේ කෙලින්ම මොනවා හරි එකක් ඇහුවොත් මොනවා හරි එකක් කියනවාම තමයි. මොනවා හරි ඇහුවොත් මොනවා හරි කියනවා කියන්නේ. ඒ කියන්නේ උත්තරයක් ඇහුවොත්ද? අන්නාලේ මොනවා හරි ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම කාට ගැලින්ද කතාවක් කියනවාම තමයි. ටීචර් ඇහුවොත්ද? ටීචර් ඇහුවොත් එහෙම. ආයෙත් දෙනවාම තමයි ඉතින් ටීචර් මේ කවුරු ඇහුවත් එහෙම තමයි මිනිහගේ හැටි. මිනිහෙන් ඇහුව දවසක් මම මතකයි. ආයිසෙ කියනවා බලන්න දැන් මම මෙච්චරලා දැන් මේ පාඩම කියලා දුන්නනේ. හරි? කියනවා බලන්න ආයිසෙ බලන්න 30 කියන්නේ කවුද? කියනවා බලන්න සර් මන් දන්නේ නැහැ සර්. අවදානෙන් නෙමෙයි ඉඳලා තියෙන්නේ. අන්න ඒක තමයි සර් උත් කිව්වේ. හරිද? දැක්කද දැන් මම දන්නවා. ආගේ යාළුවන්ට වෙලා තියෙන්නේ තාට වෙච්චටකම තමයි. මම දැන් මෙච්චර වෙලා පාඩම පැහැදිලි කරලා මේ පාඩමේ තිබුණු චරිත ටික අහගෙන ගියාම තමුසට ඒක කියා ගන්න බෑ. ඈ ඒක කියන්නේ මම දන්නවා තමුසේ පාඩම ගැන අවදානෙ මේ හිටියේ කියලා. හරි? දැක්කනේ තමුසේ අවදානෙ කොහෙද තියෙන්නේ කියනවා කොබන්ද? කිව්වා. මිනිහ කියනවා. හරි. සර් මට මේක කියන්නකෝ සර්. ඈ සර් දන්නවද නුවන් කියන්නේ කවුද කියලා? නුවන් කියන්නේ කවුද කියලා සර් දන්නවද? නුවන් කවුද? නුවන් කියන්නේ කවුද? නුවන් කියලා එක පාඩමේ හිටියද? ඈ? තමයි මම පටන් ගත්තා මාතක සෙල්ලම් කරන්න. කවුද ඇස්සේ නුවන් කියන්නේ? අන්න ඒකනේ සර් කියන්නේ. සර් දුව ගැන අවධානය නැහැ සර්. ඒක තමයි කියන්නේ. දැක්කනේ.